तिबे सितुवं विलासिने मेवे मतुयं दिने किरुलम गेने जय मल्दाम पलदागेने व्यंजन टीका මොනවද අපේ මහත්තයා මේ කියන්නේ මං අපේ පුතාට කන්න දෙන්නේ නැතුව වෙන කාට කන්න දෙන්නද අනිත් එක ඉතින් අපේ මහත්තයා හම්බ කරන්නේ අපිට කන්න බොන්නද නේද පුතා නැතුව අම්මේ පුතේ කජු ටිකක් බෙදන්නද ආ අම්මේ අම්මේ අනෝනේ මේ 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 මූ කිලින විදිහට මෙහෙම හිටියොත් එම මූ මගේ මුළු බූදලේම කියලා දායිනේ මොකද මේ මේ ඌරු මාළු කන විදිහට ආ මුගේ තැල වැඩි වෙලා හැබැයි පුතේ ලෑස්ති වෙන්න එපා ගමේ උන්ගේ පිටින් නම් අරින්න ආ ඒක හොඳට මතක තියාගන්න මොකද මම තව දුරටත් මේ ගමේ ජීවත් වෙන්න ඕන මොකක් තාත්තේ මං කරේ බලන්නකෝ අම්මේ මොකද්ද අපේ මහත්තයා මේ කතාවේ තේරුම මොකද්ද මේ අහිංසක ළමයා කරේ මාරු අම්මගේ අහිංසක ළමයා මතකනේ එකපාරක් මගේ එකෙක්ව බලෙන්ම උගේ ගෝරියකට සම්බන්ධ කරගෙන හරි අර එකෙකුට ගේම දෙන්න ගිහිල්ලා මගේ කාම මැරලා ගියා මතකද මේ පුතේ ආයෙනම් උඹලගේ ඔය කෙලිවලට මාව පටල ගන්න ලෑස්ති වෙන්න එපා හරි මං ආයේ ඒ කිසි දෙයකට මැදිහත් වෙන්නේ නැහැ
අන්න ඒක මතක තියාගන්න. හරි හරි. දැන් ඔය අසුබ කතා කියන්න ඕනේ නැහනේ. කෙලින් කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කවුද කවුද අර මුගේ අලු ගෝසු යාළුවෙක් ඉන්නේ? කවුද ඒකා මේ අන්න ඒකා මූත්‍ය කර පීල්ලවත්ත කෙල්ලෙක්ගේ පස්සෙන් යනවලු දැන්. පුතේ මේ මම හොඳින් කියන්නේ. උඹ දැන් ඔය කෙලි හුටපට වලින් කෑව හොඳටම ඇති පුතේ. හොඳටම ඇති. පුතේ උඹලා ඔය පස්සෙන් යන කෙල්ල කවුද කියලා දන්නවද? ආ? යකෝ ඌ අර පීල්ලවත්ත රංජියාගේ නංගිලු යකෝ නංගිලු. අනිත් එක උඹ හොඳටම දන්නව නේද? ඔය ක්‍රීන් රංජි කියන්නේ කවුද කියන්නේ? ආ? යකෝ උන් තමයි අර පීල්ලවත්තේ සංගීතයේදී අර හලාවත උන්ට ගේම දුන්නේ. අන්තිමට අර බෝරියෙන්ද බේරියෙන්ද කියන බෑන්ඩ් එකට ගේමක් දුන්නලු යකෝ උන් හලාවත කියලා. ආමේ කෑවනේ දැන් උරුමස් නේ? අසං කෑවනේ. කාපම් පුතේ කාපම්. ඒකම හොඳට මතක තියාගනින්. ඌරුමස් කණේන් පස්සේ සාතන් පන්නනවයි කියලා. පුතේ මොකද්ද පුතේ කතාව? ඒ කියන්නේ ආයෙත් ඔය කෙල්ලෙක් පස්සේ යනවද? මම නෙමෙයි අම්මේ අර විඳුවා. කවුද ඒ කෙල්ල? අර සමින්දි අම්මේ. හරි හරි. මේ ඔයා ඌවට අත දාන්න යන්න එපා. තේරුණාද? ඔයා කොළඹ යන්න ලෑස්ති වෙන්නකෝ. පුතේ තව උරුමස් ටිකක් බෙදන්නද? හා මේ. මන් දන්නවනේ මගේ පුතා උරුමස් කන්න කැමතියි කියලා. කන්න. කජු මල්රියා. නිෂ්පාදිත දිනේ කවදත් අලු වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. මේක තමයි මල්ලි මගේ පාරාදීසෙ. අද හොඳ දවසක් මල්ලි. මේ වගේ දවස්වලට ඉතින් අපේ හොද්ද පොරයි. අපි හතර දෙනා තමයි පාටි දාන්නේ. අපි හොඳට කාලා බීලා සින්දු කියලා නිදා ගන්නවා. මල්ලිට කියන්නේ අපි කුමාරී ඉන්නවා නේද? පට්ට ගායිකාව. සමස්ත ලංකා ගායන තරඟේ පස් පාරක් විතර දිනලා තිනවා. ඔව්. ඇත්තට අනේ බොරු මල්ලි. කොන්දර කාලා නින්නේ. ආයෙත් කොටිය පැන්නත් ඇහැරෙනව බොරු. ජෑම් කන්න ආසයි නේ එකයි ගෙනාව මල්ලි මොනා කරන්නද මල්ලි අපේ ජීවිතේ උඹේ ජීවිතේ වගේම තමයි
දැන් අපි මේ ගේමක් ගාලා සල්ලියක් කම්බ කරගෙන hina vela හිටියට ඒ උදේට සාජන් කාර්යය ඇවිත් මාව ඇතුළට දායිද කියලා මම දන්නේ නැහැ. අපි ඉතින් මල්ලි මේ තැනට එන්න නොවිඳිනා දුකක් විඳ මල්ලිට කියන්නේ අක්කයි මමයි කසාද බැඳලා මේ ගෙදරට එද්දි අපිට බිමට එලාගෙන බුදිය ගන්න රෙදි කෑල්ලක්වත් තිබ්බේ නැහැ මල්ලි. දැන්ටත් ඉතින් එමයයි කියලා අමුතු දේවල් නැහැ. ඒ වුණාට මට ලස්සන පවුලක් ඉන්නවා. ලස්සන පවුල. මල්ලි උඹට දවසක් එනවා. ඒ දවස එනකන් කට්ට කාපු. අනික බං අපි වගේ නෙමෙයි උඹ. උඹ උන්ට ඉගෙන ගත්තේ. බලවන්. බලවන් බෙ ලස්සන. මල්ලි ඉතනවා මල්ලි. උඹ කවදාරි දවසක මේ ඒරියා එකම හොල්ලලා මරු ගේමක් ගහයි කියලා. ඔව්. අනික ඉතින් බං. උඹට පට්ට වොයිස් එකක් නේ බ්‍රෝ තියෙන්නේ. අයියා කොහොමද ඒක දන්නේ? මල්ලි මේ කොළඹ මේ පුංචි පුංචි වතු උඹ යා කාමරේ ඉඳගෙන හුස්ම ගන්න සද්දෙත් අපිට ඇහෙනවා. උඹ සීතලේට ගුලි වෙලා මුමුණන සින්දු අහගෙන මමයි අක්කයි වහලේ හිල් අස්සෙන් එන සඳේලිය විඳිමින් ඒ සින්දු අහන් ඉන්නවා බ්‍රෝ. නැද කුමාරි මේ ඇත්තට අයියලා කොහොමද හම්බුනේ? මේ මං කියන්නේ මේ අයියට කොහොමද අක්කව හම්බුනේ? අක්කව ඔගේ වස්තුව හම්බුනේද? ඒක පට්ට රොමැන්ටික් පිච්චර් එකක් මල්ලි. පට්ට රොමැන්ටික්. අපි දෙන්නා එක ඉස්කෝලේ. මං හිතන්නේ අපි විභාග ඉවර වෙන්න ළඟයි. අපි මචං අපි හැම අවුරුද්දෙම පන්සලේ ලොකු දන්සලක් දෙනවා. පන්සල සරසලා වෙසක් කූඩු එල්ලලා ලොකු දන්සලා ලොකුවටම කරනවා. අපි ඉතින් කාඩියෝ තමයි මල්ලි. ඒ වුණාට ළමා සාරි ඇඳලා දිව්‍යාංගනාව වගේ පන්සලට එන ගෑන් ළමයි දිහා බලන්න අපි ඒ කාලේට උපාසකයෝ වෙනවා. පෙරුම් පුරලා එදා තමයි මං එයාට ආදරේ කියන්නේ හිටියේ. මේ වගේ දවසක එක දෙන එක හරිද කියලා. මොකද්ද දැන් ඔබ කියන්නේ? සමහරවල් මට පොක පොඩ්ඩක් පැහැදිලි කරපන්. නෑ බම් මේ වෙසක් දවසේ අනික මේ පන්සලේ ඉතියාකු ආදරය කරන්න මීට වඩා හොඳ දවසක් තියෙනවද වෙන? අනික අපේ ලොකු ආමඳුරු දෙය මොකද්ද කිව්වේ? මෛත්‍රී කරන්න කියලා. ඉතින් ඔබ පොඩ්ඩක් මේ හඳපානේ අර ශාක් කැලෑමට මෛත්‍රී කරා කියලා වරදක් කරනවා. අනේ මචං ඒකට මොන මොකද්ද වගේ බා. අනේ මචං මේ අද නම් ඌ මේ ගෑණි වගේ ඇඹරි ඉඳලා හරියන්නේ නැහැ. එක්කෝ උඹ ඕක ශාක් කර දෙන්න ඕනේ නැත්නම් මම ඕක ශාක් කර දීලා මගේ අදහස කියලා දානවා. ඔබට කැමති නැත්නම් ඉතින් මට හරි කැමති වෙන්නේ බා.
අඩෝ මේ ඔබේ පරිදිලිත් බේබී වෙන්න දහදන්නේ එහෙනම් ඉතින් යකෝ වරෙන් මෙතන වාරමී දම් පුර පුරින් නැතු වරයන් ඒ කෝබන් හසා පේන්නොත් නැහැ අනේ මේ මේක මේ ගෑන්ස් පිටින් එක්කන් ගින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ මේක තනියෙන් කරන්න ඕන වැඩක් අනික මම මේ දැක්කෝ අර දිලිතලගේ දන්සල පැත්තට යන මේ ඔබ මේකට කිව්වේ නෑනේ නෑ නෑ යකෝ හැබැයි අද මේක නොකරනොත් මං සියල්ලටම කියනවා वायसक मनुष्य कौ देखो बीटो कौन कर रहा है तो धन्य हो गया जी रत्ते रत्ते पालिया दे पांडे के पालिया या सा इकन करना वाला काला पालिया आप यहाँ तो पाव देने पा उता තාත්තගේ මිනිසුන් දෙකෙන් මෙතන බීලා දඟලන්න එපා කියලා. අපිටමනේ හොඳ නැත්තේ. කවුද? රවුල් දෙන් ආපු එක. කණක් ගන්න එපා බං. එහෙම තමයි යද. අද මෙතන ඉන්නේ හැමෝටම මං ගානේ. මේ කාලක් නිකන්. මේ අරකු. ආව් බං ඕ. නැතුව. ඒසක් නේ පුතා. දන්සල් බන් දන්සල් ඕ මුදලාලි අපිත් ඉතින් පරක් වෙලා හරි ගොඩ වෙලා යන්න ආවා කාලේ අම්මේ මන් දන්නේ නැද්ද රතු මුදලාලිගේ හැටි ආපු එක ලොකු දෙයක් අපේ අපේ මම මේ බැලුවේ කවුද කියලා මේ රාජකුමාරි ඈ ඇත්තටම දුවේ අද නම් හරි හැඩයි ඇත්තමයි මේ මගේ බාල දුවනේ අපි දන්නවා ඒ විතරක් නෙමෙයි මේ මේ ගොල්ලෝ හොඳ යාළුවෝ ඈ මේ ඒක නෙමෙයි රතු පොඩ්ඩක් ලංගන පැත්තට මම මේ දුව උඩමළුවට ඇරලවන්න කියලා ආවේ අයියෝ ඕක ඉතින් මේ මේ මගේ කා කරයි ඈ අපි ආ මේ සින්දු ඈ එද්දි අක්කත් එක්ක එන්න ඕනේ යා හරි 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 මේ ඇයි ඔයාද ලස්සරයි ඔයාලගේ තාත්තත් කිව්වා මං කලින් කියන්නේ ඉතී ඒක නෙමෙයි එන්න අපි හොල්මන් මන්දිරේ පැත්තේ. ඒක ඔයාලද කරන්නේ? නැතුව නැතුව. මම යනවා පන්සල පැත්තට. මේ. ඒක නෙමෙයි. අද හම්බෙන්න පුළුවන්ද?
එන්නේ කුමාරිකාව ටික. අද තමයි උඹලා මේ ගෙම්බ ගැටි දැනගන්නේ. සමින්දි අමතක නෑ සුදු ඔයාවත්. ගුරු රාක්ෂය කුඹේ. ඒ කියන්නේ දිලිත් තමයි ගුරු රාක්ෂය.